අපේ රටේ තිබෙන විශාලතම ණයදෙන සමුපකාර සමිතිය තමයි අධ්‍යාපන සමුපකාර සමිතිය. මේ අධ්‍යාපන සමුපකාර සමිතියේ පසුගිය 2019 ඉඳලා මේ දක්වාම පාලනය කරන්නේ පොහොට්ටුවේ අධ්‍යක්ෂ මණ්ඩලය. පසුගිය නිලවරණයෙන් බලයට පත් වෙච්ච මේ පොහොට්ටුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට සමිතියම බංකොලොත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් කරපු වංචා දූෂණ හමුවේ මේ වෙනකොට පොහොට්ටුවේ පාලකින්ගේ වාරණයකට ලක් කරලා තිබෙනවා. අද නඩුව විභාගයට කර සමුවක් ඒ වාරණය නැවත වටේකින් ලබන 17 වෙනිදා දක්වා දීර්ඝ කරලා තිබෙනවා. දැන් මාස දෙකමාරක් තිස්සේ මේ සමිතියට අධ්‍යක්ෂ මණ්ඩලයක් නැහැ, පාලනයක් නැහැ. හැබැයි සමුපකාර කොමසාරිස්වරිය ඇයට තිබෙන නීත්‍යානුකූල බලතල අනුව මේ සමිතියට తాවකාලික අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා මේ සමිතිය තුළ නීත්‍යානුකූල පාලනයක් ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම මේ මාසයේ 30 වෙනිදාට ජුනි 30 වෙනිදාට මේ පොහොට්ටුවේ මහා සභාවට අධ්‍යක්ෂ මණ්ඩලයට කාලය අවසන් වෙනවා. ඔහුගේ කාලය අවසන් වෙන ඊට පෙර ඡන්දයක් තියලා නැවත සමාජීය රැඳ කමිටු පාලනයක් ගොඩනගා ගන්න ඕන කරන ඉඩකඩ හදන්න. ඒකට ඉඩකඩ දීලත් නැහැ. මේගොල්ලෝ ඡන්ද කියන්නේ නැතුව දිගින් දිගටම කල්මරමින් හිටියා. අද වෙනකොට මිලියන 5000කට වැඩිය ණය පොලිමක් ඇදලා තිබෙනවා. ගුරුවරු 5000කට වැඩිය ණය ගන්න බැරුව අද මේ සමිතියේ පීඩාවටපත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අද අපි ලංකා ගුරු සේවා සංගමයේ ඉදිරියට සමෝපකාර දෙපාර්තමේන්තුව ඉදිරියට ඇවිල්ලා කොමසාරිස්වරියට මේ බලපෑම කරන්නේ. කරුණා කරලා සමිතියේ නීත්‍යානුකූල පාලනයක් හදලා සමිතියට නිලවරණයක් තියලා සමාජිකයෝ ලක්ෂ 2කට වැඩි සමාජිකයන්ට තමන් කැමති පාලනයක් ගොඩනගා ගන්න ඉඩකඩ හදලා දෙන්න ඒ බලපෑම කරන්න තමයි අද අපේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්නේ. මේකට අහුම්කම් දෙන්නෙත් නැත්නම් අපි ලෑස්ති රට පුරාම සමෝපකාර සමාජිකයන් ඒකාබද්ධ කරගනිමින් එවන්ත උද්ඝෝෂණ මාලාවකට යන්න. ඒ නිසා අපි කොමසාරිස්වරිය අවධානය කරනවා කරුණා කරලා තවදුරටත් නීති විරෝධී ඇමතිවරයාගේ ඒ වගේම මේ සමිතියේ ඉන්න සේවක ජුන්තාවක් ඒ ජුන්තාවේ උමනාය පක්ෂ වලට තවදුරටත් මේ නිලවරණේ කල්දමමින් මේ සමිතියේ නීත්‍යානුකූල පාලනයක් හදන එක කල්දමමින් කල්මරමින් යනවා නම් අපිට සිදුන මේට වඩා දැඩි ක්‍රියාමාර්ග කොටසක් වෙන්න. මහින්ද ජයසිංහ, ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සේවා සංගම.